කවදාවත් ඔයාගේ ඔදම යාළුවටවත් ඔයාගේ ජීවිතයේ තියෙන අතීශය පුද්ගලික දේවල් කියන්න යන්න එපා. මොකද ඔයාගේ යහළුවා ඔයත් එක්ක තරහ වුණ දවසට එයා මුලින්ම පාවිච්චි කරන්නේ ඔයා හේ එයාට කියපු දේවල්. අපි විශ්වාස කරලා මිනිස්සුන්ට ඕපන් වෙනවානේ. අපි මිනිස්සුන්ට පුළුවන් තරම් විවෘත වෙනවා. ඒම තමයි අපි මිනිස්සුනේ. මිනිස්සු විදියට අපි තවත් මිනිස්සෙක් එක්කලා ලෙන්ගතව ජීවත් වෙන්න, මිත්‍රශීලීව ජීවත් වෙන්න හරි කැමති. ඉතින් ඒ වගේ ජීවත් වෙද්දී අපිත් හරිම විවෘතව අපේ ජීවිතයේ තියෙන හැම දෙයක්ම කියනවා. හැබැයි ඔන්න ඕකම තමයි මිනිස්සු විදියට අපි කරන ලොකුම වැරද්ද. මොකද අපි විශ්වාස කරනවා. අපි හිතනවා මෙයා කවදාවත් ඒ දේවල් පිටටට කියන්නේ නැති වෙයි කියලා. ඒත් ඇත්ත කතාව ඒක නෙමෙයි. ඔයත් එක්ක කවුරු හරි හොඳටම මිත්‍ර වෙලා ඉඳලා එයා ඔයාගෙන් වෙන්නුනොත් ඒ වෙන්නුන කෙනා ඔයාට පහර දෙනවා නම් එයා පහර දෙන්න උත්සාහ කරන හොඳම තැන, එයා පහර දෙන්න උත්සාහ කරන මුල්ම තැන තමයි ඔයාගේ ජීවිතයේ තියෙන සියුම් සා ඔයාට දැනෙන තැනට. එයා ඒ තැනට වැඩිපුර පාර දෙන්න උත්සාහ කරනවා. මොකද එයා දන්නවා ඔයාට ඒ තැනට පාර දුන්නොත් තමයි වැඩියෙන්ම රිදෙන්නේ කියලා. ඉතින් ඒකින්ද එයා ඔයාර කියපු රාස් පාවිච්චි කරලා ඔයාට අනිත් පැත්තට පාර දෙන්න පුළුවන්. ඒක නිසා ඔදම දේ ඔයාගේ ජීවිතයේ තියෙන අතීශය පුද්ගලික දේවල්, ඔයාට ගොඩාරියක් බලපාන දේවල්, ඔයාගේ ජීවිතයට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් දේවල් තවත් කෙනෙක්ට කියන්නේ නැතුව ඒ දේවල් අඟගෙන ඉන්න, ඒවා තවත් කෙනෙක්ට කිව්වේ නැහැ කියලා ඔයාගේ හිතේ තියාගෙන හිටියා කියලා ඔයාට වෙන අනියකුත් නැහැ ඇත්තටම. මොකද ඒවා අතිශය පුද්ගලික දේවල්නේ. ඒක නිසා ඒවා කියන්න යන්න එපා. ඒවා කිව්වොත් තමයි ඔයාට ලොකුම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නේ. ඔයාට කරන්න පුළුවන් ලොකුම බලපෑමක් ඒගොල්ලන්ට කරන්න පුළුවන් වෙන්නේ ඔයා ඒ දේවල් ඒගොල්ලන්ට කිව්වොත් විතරයි. මේක මගේ පුද්ගලික අත්දැකීමෙන් මම කියන දෙයක්. මොකද මමත් ඉස්සර දැන්නම් නෙමෙයි, දැන් මම කාටවත් ඒව ගොඩාක් පුද්ගලික දේවල් කොයි තරම් හිතවත්මත් කියන්න යන්නේ නැහැ. හැබැයි ඉස්සර මගේ ජීවිතයේ තිබ මම ගොඩාරියක් මිත්‍රශීලී වෙද්දි, ලෙන්ගතු වෙද්දි හිතේ තියෙන හැමදේම කියනවා. පුද්ගලික දේවල්, රහසිගත දේවල්, කියන්න ඕන නැති දේවල්, ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් දේවල් හැමදේම කියනවා. එහෙම කියලා කාලයක් තිබ්බා සමහරු ඒවා පාවිච්චි කරපු, හේවයින්ම දමලගාපු. ඉතින් එදායින් පස්සේ මම හිතාගත්තා මම ආයෙමත් මගේ ජීවිතයේ තියෙන මට පහර දෙන්න පුළුවන්, මට බලපෑමක් ඇති කරන්න පුළුවන්, මට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කිසිම දෙයක් මගේ අතීශයේ පුද්ගලික දේවල් වෙනත් අයට කියන්නේ නැහැ කියලා. ඒක අපේ ජීවිතයටත් ලේසි, ඒගොල්ලන්ගේ ජීවිතයටත් ලේසි. ඉතින් ඒකින්ද කවදාවත් ඔගොල්ලන්ගේ ජීවිතයේ තියෙන ඔය අතීශයේ පුද්ගලික දේවල් කාටවත් කියන්නවත්, ලොකුවට ඕපන් වෙන්නවත් යන්න එපා. ඒ යාළු කමාරි, මිත්‍ර කමාරි, ඒ ලෙන්ගතු කමාරි, නෑදෑ කම්මරි, ඒ තබා ගන්න මොන කමක් කරයි, එක්තරා පරිසරයක් ඇතුලේ, එක්තරා රාමුවක් ඇතුලේ, එක්තරා සීමාවක් ඇතුලේ තියාගන්න උත්සාහ කරන්න. මන්නම් කියන්නේ ඔදමුදේ තමයි ඒක. සුබ දවසක්.